සුව පහස දිවියක් සඳහා විදුලිය කියන පාඩමේ මොනාද මේ සන්නායක සහ පරිවාරක කියන්නේ කියලා බලන්න. අපි බලමු මේ ප්‍රැක්ටිකල් එකට අපිට මොනාද අවශ්‍ය ද්‍රව්‍ය කියලා. වියලි කෝෂ දෙකක්, කුඩා බල්බයක්, සම්බන්ධක කම්බි අපිට ඕන වෙනවා. ඉතින් මේ විදිහට අපි පරිපථයේ සකස් කරගෙන A හා B අක්ක දෙකට අපි වගුවේ දීලා තියෙන විවිධ ද්‍රව්‍ය තබමින් නිරීක්ෂණය කරනවා මේ පරිපථයේ තියෙන බල්බය දැල්වෙනවද කියන එක. ප්‍රැක්ටිකල් එකට යන්න කලින් මේ කරුණ පොඩ්ඩක් මතක තියාගන්න. බල්බ් එක දැල්වෙනවා නම් අපි A හා B අග්‍ර දෙකට සම්බන්ධ කරපු ද්‍රව්‍ය තුලින් අනිවාර්යෙන් විදුලිය ගමන් කරලා තියෙනවා. ඒත් එක්කම බල්බ් එක දැල්වෙන්නේ නැතිනම් අපි AB අග්‍ර දෙකට සම්බන්ධ කළ ද්‍රව්‍ය තුලින් විදුලිය ගලා යාමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් අපි බලමු මොනවාද මේ විදුලිය ගලා යන ද්‍රව්‍ය සහ විදුලිය ගලා නොයන ද්‍රව්‍ය කියලා. ඔයාලා දකින්නේ නැති මේ ප්‍රැක්ටිකල් එක අපි එකිනෙකට වෙනස් පරිපථ දෙකක් ආශ්‍රයෙන් සිදු කරන ආකාරය. ඉතින් මෙතෙන්දී ඔයාලා ලබාගත් නිරීක්ෂණය තමා සමහර ද්‍රව්‍ය සම්බන්ධ කිරීමේදී බල්බය දැල්වෙනවා. නමුත් සමහර ද්‍රව්‍ය AB අග්‍ර දෙකින් සම්බන්ධ කිරීමේදී බල්බය දැල්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඕගොල්ලෝ දැනටමත් දන්න කරුණන්නේ බල්බ් එකක් දැල්වීමට නම් අනිවාර්යෙන් සම්පූර්ණ පරිපථය තුළින්ම විදුලි ධාරාවක් ගලා යා යුතු වෙනවනේ. ඉතින් එහෙමනම් අපිට මෙතනදී නිගමනය කරන්න පුළුවන් නේද, මෙතන යොදාගත් සමහර ද්‍රව්‍ය තුළින් විදුලිය ගලා යාමක් සිද්ධ වෙලා තියෙනවා. නමුත් සමහර ද්‍රව්‍ය තුළින් විදුලිය ගලා යාමක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අපිට පුළුවන් මේ ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට වෙන් කරන්න. ඒ තමා සන්නායක සහ පරිවාරක කියලා. ඉතින් එහෙනම් මේ සන්නායක කියලා අපි නම දීලා තියෙන්නේ විදුලිය ගලා යන්න ඉඩ සලස්වන ද්‍රව්‍යයට. පරිවාරක කියලා නම දීලා තියෙන්නේ විදුලිය ගලා යෑමට ඉඩක් නොදෙන ද්‍රව්‍ය. දැන් එහෙනම් අපිට පුළුවන් මෙන්න මේ විදිහට අපි යොදාගත් ද්‍රව්‍ය වගුවකට වෙන් කරන්න සන්නායක සහ පරිවාරක ලෙස. ඉතින් ඕගොල්ලෝ හොඳට මතක තියාගන්න, හොඳ සන්නායක ලෙස රිදි, තඹ, ඇලුමිනියම් ආදී අපිට වර්ග කරන්න පුළුවන්. ඒ වගේම හොඳ පරිවාරක ලෙස ඕගොල්ලෝ අහලා ඇති සෙරමික්, මයිකා, එබනයිට්, වීදුරු, ප්ලාස්ටික්, රබර් ආදී පරිවාරක ලෙස අපි ඉගෙන ගන්නවා. මේ වගේ තවත් වීඩියෝ එකකින් ඔයාලට අලුත්ම ප්‍රැක්ටිකල් එකක් අපි අරගෙන එනවා. ඉතින් තාමත් ඔයගොල්ලෝ සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරොත් ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් දැම්ම ගම ඔයාලගේ ළඟටම නොටිෆිකේෂන් එකක් විදියට ගෙන්න ගන්න.